අයිබෝවන් ගෙවෙන දවසම විමසන රටම හමුවන තැනයි මේ එක්වන් නාදත් සුපුරුදු ලෙසම live at 12 සමගින් මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල තෙල් දිනියේ අනුතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මරුට ජාත්‍යන්තර පොලිසියෙන් අතරංගුඩගත් කාන්තාවක් කටුනායකදී FCIDට බහර දෙයි. ඉන්දන ප්‍රවාහන දුම්රියක හදිසියේ හැටන්හිදී තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වෙයි. අද දවසේ පුවතින් පසු ගලේවල පහේ හපනියට ජනපති මැදුරේ දොර ඇරේ. ජනාධිපති මාමා ඒක දැකලා අපිට කොළඹට එන්න කිව්වා. අක්කර 70,000ක් විනාශ වූ කැලිෆෝනියාවේ ලැව්ගින්න. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ආයතනයක අධ්‍යක්ෂවරියක් වන ඉරේෂාද සිල්වා නැමැත්තිය අද අලියම කටනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා. වරන්තු මත සිටි ඇය ජාත්‍යන්තර පොලිසිය විසින් ඊයේ අබුඩාබිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ආයතනයක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළේයි කියන ඉරේෂාද සිල්වා නැමැත්තිය කටුනායක ගුවන්තොටුපළේදී අද අලුයම අතරංගුවට ගනු ලැබුවා. ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ අයථා ලෙස මුදල් ඉපැයීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ඊට අදාළ නඩුව විභාග වෙමින් පවතින අතර ඊට ඉදිරිපත් නොවී ඇය රටින් පිට වී සිටියා. ඒ අනුව ඇය අතරංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා. ඉරේෂාද සිල්වා අතරංගුට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ගැනීමට මෙරට පොලිසිය ඉල්ලීමක් කර තිබුණා. ඊයේ ඇය ජාත්‍යන්තර පොලිසිය විසින් අබුඩාබිහිදී අතරංගුට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා. ඒ අනුව අදාළියම 5:08 UL 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළින් ඇය දිවයිනට පැමිණියා. පළමුව ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට පත් වූ ඇය පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අතරංගුටගත් බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. උපාධි ධාරිණීකගේ නම පත්වීම් නාමලේඛනයේ නොතිබීම හේතුවෙන් ඊයේ උතුරුමැද පළාත් උපාධි පත්වීම් ලබා දීමේ උත්සවයක තරමක උණුසුම් තත්ත්වයක් හටගත්තා. අවසානයේ අනාවරණය වූයේ ඇය වෙත පත්වීම් බාර ගැනීමට පැමිණ ලෙස දන්වා යවා ඇත්තේ අත්වැරදීමකින් බවයි. උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මෙම පත්වීම් ලබා දුන්නේ පසුගිය දිනවල පැවති සම්මුඛ පරීක්ෂණයකින් වැඩිම ලකුණු ලබාගත් උපාධිධාරීන් පිරිසකටයි. අදාළ උත්සවයේ සංවිධාන වී තිබියදී අනපේක්ෂිත ලෙස උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා. ඒ ඊයේ දිනේ ගුරු පත්වීම් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා යවූ උපාධි ධාරිණියකගේ නම එම පත්වීම් ලේඛනයේ නොතිබීම හේතුවෙන් මෙම විදුලි පණිවිඩයේ යවා තිබුණේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින්. කැබිතිගොල්ලෑවේ මැදවැව ප්‍රදේශයේ පදිංචි සේපාලිකා අමුණුගම නැමැති උපාධි ධාරිණිය මෙම ගැටලුවට මුහුණ දුන්නා. ඊයේ දිනේ පත්වීම් ලබා ගැනීමට පැමිණෙන්නේයි ඇයට විදුලි පණිවුඩයක් ලැබී තිබුණු නමුත් එසේ පත්වීමක් නොමැති බැවින් නොපැමිණෙන ලෙස පසුව ඇයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. දැන් මට පත්වීම ගන්න මේ ලියුමත් එවලා තියෙනවා. දැන් කියනවා ඒගොල්ලෝ ලිස්ට් එකේ මගේ නම නෑලු. එහෙම කියන්න බෑනේ. එක රැයකින් එහෙම වෙනස් වෙන විදිහක් නෑනේ. මේගොල්ලෝ මුල ඉඳලා මට කරේ අසාධාරණකමයි. එම සැකසයිද තත්වේ හේතුවෙන් ඇය මෙසේ පත්වීම් ලබා ගැනීමට පැමිණ තිබු අතර පසුව තම කැඳවීම් ලිපිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් සභා පරිශ්‍රයට ඇතුළු වීමට ඇයට ඉඩ ලැබුණා. පසුව ඇය උතුරුමැද ප්‍රධාන ලේකම්වරයාට මෙන්ම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා හමු වී තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළත් ඊට ප්‍රතිචාර හිමි වූයේ නැහැ. ඉනනතුරුව මෙම උපාධිධාරිණිය එම ස්ථානයේ නිවත් කිරීමට පළාත් සභාවේ ආරක්ෂක නිලධාරීන් උත්සාහ කළද එය නොතකමින් ඇය රැඳී සිටියේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් හමු වී ඔවුන්ගෙන් හෝ පිළිසරණක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්.
මේ පිළිබඳ සැලවූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ආණ්ඩුකාර පිබි දිසානායක මහතා සමග පැමිණ එම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළා. ටෙලිග්‍රෑම් එකක් යවලා තියෙනවා පත්වීම් ලබා ගන්න එන්න කියලා. හැබැයි මෙතුමිය ඉන්නේ අර පත්වීම් ප්‍රමාණයට පල්ලැහැයි. ඉතින් අපි මෙතුමියට මේක පැහැදිලි කරා. මිනිස්සු අතින් වැරදි වෙනවා. ඉතින් මේක වැරදිලා ගිහලා තියෙන ටෙලිග්‍රෑම් එකක් කියන එක මෙතුමිය පිළිගත්තා. කමිෂන් එකිනුත් වැරද්දක් වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ පිළිගත්තා. මුලින් පිළිගත්තේ නැහැ නේනට මේ අවස්ථාවේදී පිළිගත්තා. ඒක මට ලොකු සතුටක්. මගෙනුත් වැරදීම් වෙලා තියෙනවා. අය ටීචින් ගැසට් කරලා හරි ඊළඟට සුදුසුකම් තියෙන්නේ මට නේ. ඊට පස්සේ සාධාරණ කිෂ්ඨ වේ කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් වෙල්ලෑයක ඇතින්නක් රෝගීව සිටින බවට වනජීවි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව එම ස්ථානයට ළඟා වූ වනජීවි පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම එම ඇතින්නට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපෑ ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වන අලින් ගම්වැදීම නිරන්තරයෙන්ම වාර්තා වන. නියඟේ හේතුවෙන් ආහාර නොමැතිකම නිසයි වන අලින් මෙලෙසින් ගම් වදින්නේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට මෙලෙස පැමිණි ඇතින්නක් පල්ලියේ ගොඩැල්ල පළටුයාය වෙල්ලෑයේ වැටී සිටියේ මේ ආකාරයෙන්. දින ගණනාවක් පුරා ආහාර නොමැතිව වැටී සිටි එම ඇතින්න දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවයි ගිරිතලේ වනජීවී නිලධාරීන් පැවසුවේ. අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන එම ඇතින්නට ප්‍රතිකාර කිරීම ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් ඊයේ ආරම්භ කළා. දැඩි අසාධ්‍යත්වයේ පසුවන මෙම ඇතින්නගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. දහසක් බාධක මැදින් ශිෂ්‍යත් කඩේම ජයගත් ගලේවල දුලංජලි සිසුවිය ගැන පෙරේදා දවසේදී අද දවසින් අපි ඔබට කිව්වා. කොහොමුණත් ස්වර්ණවාහිනිය හරහා මේ ප්‍රචාරය වීමත් සමග විකාශය වීමත් සමග ජනාධිපතිතුමාගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා. ඒ අනුව ඇයගේ අධ්‍යාපන කටයුතු නිමාවන තෙක් සුවිශේෂී ශිෂ්‍යත්වයක් ලබා දීමට රජයේ තීරණයක් කරන්න. ගලේවල ප්‍රදේශයේ ජීවත් වන දුලංජලි මදුමාලි මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ දහසකුත් එකක් ආර්ථික දුෂ්කරතා මැද්දේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මේ පුංචි දිරිය දියණිය ලකුණු 168ක් ලබා ගනිමින් පහවසර ශිෂ්‍යත්ව විභාගෙන් ඉහළින්ම සමත් වුණා. ගලේවල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ 45 වසරක ඉතිහාසය තුළ ශිෂ්‍යත්වය සමත් වූ එකම ශිෂ්‍යාව වන්නේද දුලංජලි. වකුගඩු රෝගයේ උත්සන්න වීම හේතුවෙන් කලකට පෙර පියා මියගිය බැවින් දුලංජලිගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇයගේ මව අපරිමිත වෙහෙසක් දරනවා. කුලි වැඩ කරමින් හා ගඩොල් කපමින් තම දියණියගේ අධ්‍යාපනයට මුදල් සොයන්නට ඇය ගන්නා උත්සාහය පිළිබඳව අපි පසුගිය 8 වනදා අද දවසින් රටට කිව්වා. ඒත් සමග දුලංජලීට ආධාර කිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වුණා. ඇඳුම් පැළඳුම් පොත්පත් මෙන්ම තවත් බොහෝ දේ ලැබුණත් ඇය වඩාත්ම සතුටට පත්ව සිටින්නේ ජනාධිපතිතුමන්ගේ අවධානය පවා මේ සම්බන්ධයෙන් යොමු වීම හින්දායි. දුලංජලීගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක්ම ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමන් තීරණයක් අරන්. ජනාධිපතිතුමාගේ කැඳවීමක් මත අද පෙරවරු 11ට දුලංජලී ඇගේ මව සමග ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාටත් මේක දැනගන්න ලැබිලා එම අපිට කතා කරලා කිව්වා දරුවත් එක්ක ඇවිල්ලා මේ හම්බ වෙන්න කියලා. දරුවත් එක්ක 11ට තමයි යන්න තියෙන්නේ. වෛද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා දෛවයේ සමග සටන් වදින දුලංජලි මදුමාලි දියණිය තම අධ්‍යාපනයේ හෙට දවස පිළිබඳව රටේ මුල් පුරවැසියාගේ අවධානය යොමු වීම පිළිබඳව ඊයේ දිනේ අප සමග කතා කළේ බොහොම උද්‍යෝගයකින්. මම ශිෂ්‍යත්ව පාස් වෙන විදිහයි, අම්මා ගඩොල් කපන විදිහයි ටීවී එකේ පෙන්නලා ජනාධිපති මාමා ඒක දැකලා අපිට කොළඹට
එන්න කිව්වා. ඒ නිසා හෙට උදේ අපි කොළඹ යනවා. මම කවදාවත් කොළඹ ගිහින් නැහැ. හෙට තමයි ඉස්සරෝම කොළඹ යන්නේ. රුපියල් 1,40,00,000ක් වටිනා කේරළ ගංජා තොගයක් වැටලීමට කිරිබත්ගොඩ පොලිසිය විශේෂ වැටලීම් අංශය සමත් වුණා. ඒ ඔවුන්ට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. කොළඹට මහා පරිමාණයෙන් කේරළ ගංජා බෙදාහරින ස්ථානයක් කිරිබත්ගොඩ මාකුළු ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුවයි මේ වැටලීම සිදු කර තිබෙන්නේ. අදාළුයම කිරිබත්ගොඩ පොලිසියේ විශේෂ වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා. එහිදී සූක්ෂම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 2 බැගින් වෝ පැකට් 50ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පුද්ගලයාගේ ඥාතියෙකුගේ නිවසක වසර 5ක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ. ඉන්දියාවේ සිට කල්පිටිය මුහුදු තීරයට මෙම කේරළ ගංජා ගෙනවිත් එහි සිට සුඛෝපභෝගී වාහනවලින් කිරිපත්ගොඩ මාකුළු ප්‍රදේශයට රැගෙනෙන බවයි සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ. බස්නාහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කිරිපත්ගොඩ පොලිසියේ විශේෂ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සඳුනුවන් මහතා ඇතුළු කණ්ඩායමක් මේ වැටලීම සිදු කර තිබුණා. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. තවත් දේශීය පුවතක් වෙතයි දැන් අවධානය. මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ සිදු රියන්තුරකින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය සඳහන් කරන ආකාරයට මේ අනතුර සිදුව තිබෙන්නේ අද උදෑසන 7:15 පමණ. මහනුවර දිගන ගෝනවල ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය මහමග ගමන්ගත් කාන්තාවන් 2 දෙනෙකු යට කරමින් අසල තාප්පයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් මාර්ගයේ ගමන්ගත් කාන්තාවන් 2 දෙනාම එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 3 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ තෙල්දෙනිය රෝහලටයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඉන් 2 දෙනෙකු වැඩිතුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් යතුරුපැදිය ගමන්ගත් පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. මෝටර් රථයේ රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. නවලපිටිය සිට කොටගල දක්වා ධාවනය වූ ඉන්ධන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී ක්‍රියාවිරහිත වී තිබෙනවා. එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අද අලුයම 3ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නාවලපිටිය සිට කොටගල දක්වා දිනපතා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සුපුරුදු පරිදි ඊයේ රාත්‍රියේද ධාවනය කර තිබුණා. හැටන් දුම්රිය ස්ථානයේ පසු වී කිලෝමීටරයක පමණ දුරක් ධාවනය වීමෙන් අනතුරුව දුම්රිය යලි පසුපසට පැමිණ තිබෙනවා. හැටන් දුම්රිය ස්ථානයේ පසුකර පසුපසට පැමිණි දුම්රිය නතර කර ගැනීම සඳහා දුම්රිය ගමන්ගත් ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණා. දුම්රිය තිරිංග පද්ධතියේ නලයක් පුපුරා යාම නිසා මේ ආකාරයට පසුපසට පැමිණ ඇති බවයි දුම්රිය නිලධාරීන් පැවසුවේ. දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ වැදිහත්වීම නිසා සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් හැටන් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට මින් බාධාවක් ඇති නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. නීති විරෝධීව ගවයන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සහ පුද්ගලයන් 2 දෙනෙකු
පොළොන්නරුව පන්සල් ගොඩල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. පොළොන්නරුව පන්සල් ගොඩල්ල ප්‍රදේශයේදී ඊයේ සවස 3ට පමණ නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය පොලිස් විශේෂ කාර්ය බලකාය සිය බහරයට ගෙන තිබෙනවා. ඒ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. මෙම ගවයින් මැදිරිගිරිය මා අඹගස්වැව ප්‍රදේශයේ සිට පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ බවයි. මිසිදිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අදාළ ලොරි රථයේ සූක්ෂම ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ අතර කලක සිට මෙම ජාවාරම සිදුවන. අපි දැන් සූදානම් වෙන්නේ විදෙස් පුවත් ඔබ වෙත ගෙනෙන්න. කැලිෆෝනියාවේ ඇති වී තිබෙන ලැව්ගිනි තත්ත්වයේ එහි කර්මාන්ත ශාලා පිහිටි ප්‍රදේශයක පැතිරියාම හේතුවෙන් මෙවන විට පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කැලිෆෝනියාවේ සීග්‍රීන් පැතිර යන ලැව්ගිනි තත්ත්වයේ හේතුවෙන් මෙවන විට විශාල භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න ජනතාව වෙසෙන ප්‍රදේශ වෙතට පැතිර යාම හේතුවෙන් මෙවන විට ගොඩනැගිලි බොහොමයක්ද ගිනිපත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගින්න කර්මාන්ත ශාලා පරිශ්‍රයක් වෙතටද පැතිර ගොස් ඇති අතර මෙවන විට පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැලිෆෝනියා ආරක්ෂකංශ ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට අක්කර 70,000කට අධික භූමි ප්‍රමාණයක් මෙගින්නෙන් විනාශ වී ඇති අතර ගොඩනැගිලි 1,500කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම ගිනිබත් වී ඇති බවත් වාර්තා වනවා. මේ අතර රුසියාවේ මොස්කව් නුවර පිහිටි සින්දිකා නම් වූ සුවිශාල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධව කටයුතු කරන වෙළඳපළක තවත් ගින්නක් හටගෙන තිබුණා. ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති රථගාල තුළට අධික ලෙස වාහන ගාල් කිරීම නිසා එහි උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම පිපිරීමත් සමග ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගින්න පැතිර යන අවස්ථාවේදී එහි පුද්ගලයන් 3,000කට අධික පිරිසක් රැඳී සිට ඇති අතර ගිනි නිවන හමුදාවේ සහ ආරක්ෂක අංශවල කාර්යක්ෂමතාව හේතුවෙන් සියලු දෙනාගේ දිවි ගලවාගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන බටයින් 100කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා. බිම්මහලේ නවතා තිබූ රථවාහන රැසක් මුළුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා වනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. කොහොමවත් ඊයේ දිනේ නිමාවන විට මේ තරගය දෙපිලටම විවෘත තරගයක් බවට පත්ව තිබුණා. ඊයේ දිනේ සඳහා තරගය ආරම්භ කරන විට දෙවනීම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩු පහක් දැවී ලකුණු 34ක් ලබා සිටියා. තවත් ලකුණු 62ක් එක් වෙද්දී ඉතිරි කඩු පහ බෙද දමන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකාව දෙවන ඉනිමට රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 96ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් සහ නිරෝෂන් දික්වැල ලකුණු 21ක් රැස් කළා. වහප්‍රියාස් ලකුණු 41කට කඩුලු 4ක් බිඳහෙලද්දී හරිස් සොහෙල් 1 ලකුණකට කඩුලු 3ක් බිඳහෙලුවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482ක් රැස් කළ අතර පාකිස්තාන පළමු ඉනිම ලකුණු 262යි. මේ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 307ක්. එම ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි පාකිස්තාන දෙවන ඉනිමේ කඩුලු 5ක් ලකුණු 52ක් තුළ බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ තරගයේ වැඩි වාසි නතු කර ගනිමින්. නමුත් 6 වන කඩුලට නායක සෆ්රස් අහමඩ් සහ අෂාඩ් ෂෆීක් නොමිදුණු ලකුණු 146ක සමදදාවක් ගොඩනගමින් පාකිස්තානයට බලාපොරොත්තුවක් එක්කලා. 19 වන ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තා කළ අසාද් ෂෆීක් නොදවි ලකුණු 86ක් රැස් කරගෙන සිටිනවා.
සෆ්‍රස් අහමඩ් නොදැවි ලකුණු 57ක් රැස් කරගෙන සිටින්නේ 14 වන අර්ධ ශතකයේ වාර්තා කරමි. දිනෙනිම වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානයේ කඩලු පහක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 198ක්. දිනුවන් පෙරේරා ලකුණු 76 කර කඩලු 3ක් බිඳ හෙළුවා. ජයග්‍රහණය සඳහා පාකිස්තානයට තවත් ලකුණු 119ක් ලබා ගත යුතු අතර ඔවුන්ට ඉදිරිව තිබෙන කඩලු සංඛ්‍යාව 5ක්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා මම ෆාතිමා නස්රින්. මම සජිත් රණසිංහ. අපි අදත් හමු වෙමු අද රාත්‍රියේදී live@7 තුලින්. සබදාවා.